කුවේට් රාජ්‍ය සේවයට පැමිණි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් දෙදෙනෙකු පසුගිය අප්‍රේල් මාසයේ රටදී ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඔවුන් වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කිරීමට කුවේටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවරගෙන ඇති බව තානාපති කාර්යාලයේ මාධ්‍යංශයේ ප්‍රකාශකාවක් පැවසුවා. ඒ අනුව ඉකුත් 27 වනදා කුවේටේ නයිම් ප්‍රදේශයේ බැංකුවක් වෙත ගොස් පැමිණෙමින් සිටි රාගම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මල්තෙනියගේ සන්ධ්‍යා කුමුදුනී නැමැති ගෘහසේවිකාවක මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත. මේ පුවත සැලවීමත් සමග මේ ස්ථානයට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇය පළමුව රෝහල්ටත් එතනින් මෘත ශරීරාගාරයටත් රැගෙන යාමට පියවරගෙන තිබුණි. ඒ සමගම ඇගේ හාම්පුතා සොයාගොස් ඇගේ ඇඟිලි සලකුණු ඇසුරෙන් ඇයව හඳුනාගෙන දේහය කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට පියවරගෙන තිබේ. මේ අනතුර කළ 21 හැවිරිදි කුවේට් ජාතික තරුණයා අත්අඩංගුවට ගැනීමට කුවේට් පොලිසිය වෙත බලපෑම් කිරීම සහ ඌට එරෙහිව ඇසින්දුටු සහ වීඩියෝ සාක්ෂි පදනම් කර ගනිමින් නඩු පැවරීමටත් ඔහුගේ පවුලේ උදවියගෙන් ඒ සඳහා ලේවන්දියක් වශයෙන් රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් ඇගේ පවුලේ උදවිය වෙත අය කර දීමට පියවර ගනිමින් සිටි. එහිදී මේ කුවේට් ජාතිකයන්ට වෙනත් බාහිර ක්‍රම භාවිතා කරමින් මේ වන්දි මුදල අඩු කර ගැනීමට ඇති හැකියාව අවම කර අධෛර්යමත් කිරීමට කටයුතු කර තිබේ. මේ කාන්තාවගේ දේහය අද ශ්‍රී ලංකාවට එවීමට නියමිතයි. මීට අමතරව ඉකුත් 26 වනදා මාතලේ පල්ලේ ගෙදර අනෝමානමැති 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව වසර 7ක් තිස්සේ සේවය කළ ජහරා ප්‍රදේශයේ නිවසේ කෙළ වැළලාගෙන මිය ගොස් ඇත. මේ මරණය වාර්තා වූ සැනින් මේ පිළිබඳව තොරතුරු 27 වෙනි දින කොළඹට දැනුම් දීමට පියවරගෙන තිබුණි. එමෙන්ම මේ මරණය පිළිබඳව වෝහාරික වෛද්‍ය වාර්තා පොලිස් වාර්තා එරට නීතිපතිවරයා විසින් නිකුත් කරන මරණ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කර තිබුණි. මේ ගෘහ සේවිකාව සේවයේ නිරත වී සිටි නිවසේ හාම්පුතා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත කැඳවා විශේෂ විමර්ශනයක්ද කිරීමට පියවරගෙන තිබුණි. එසේම මෘතදේහය ශ්‍රී ලංකාවට කඩිනමින් නැවීමට හාම්පුතාගෙන් ඒ සඳහා වැයවන පිරිවැය අය කර ගැනීමටද කටයුතු කර තිබෙන බව කුවේට් රාජ්‍ය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාව පැවසුවා.